මොකද කරන්න හදන දේශපාලන ස්ථාවරත් හදා ගන්න යම් කිසි ඉදිරිය යම් විදිහට හාමුදුරන්ගේ සහය ලබා ගන්නද මේ ගමන මම යන්නේ කොහොමද වෙන්නේ ලඟු කරන තාත්තා පන්සල් ගියා දැන් ඔන්න පුතත් යන්න පටන් අරගෙන මගේ පුතත් යන පොඩියෙක් කෙනා තමයි අවුරුදු නාමරයත් පන්සල් යනවා පන්සල් අපි හැදුනේ පන්සලේ හැබැයි ඒ පොඩි පුතා යන්නේ තාත්තගේ කීමට අම්මගේ කීමටනේ මම ගියෙත් අපේ තාත්තාගේ කීමට අම්මගේ කීමට පොඩි කාලේ තියෙන මමත් ඒ පුරුද්දට තමයි තාත්තගේ කීමට යනවා දැන් ගිහිල්ලා පුතා ගිහිල්ලා මේ දේශපාලනය කරන්න ඕන නම් දැන් ගිහිල්ලා හාමුදුරුව පොඩ්ඩක් ෂේප් කරගන්න ඒ පුරුද්දට යනවා ඒක පුරුද්දට යනවා ඒක දැන් කියන දෙයක් නෑ මේක දැන් එන්නේ පුරුද්ද. එතන මගේ පුතා දැන් තාත්තා යනකොට පුතත් යනවා. ඒ යත්තේ පුරුද්දට දිගට පන්සල් යාවි. හැබැයි ඉතින් සමහර අය ලඝු කරන්න හදනවා මේ පන්සල වලට යන එක දේශපාලනේ. ඒක වැරදි. මොකද ඒ අය හිතනවා ඒයට සටන් පාඩ නැති වෙනකොට. ඒ අය විශ්වාස කරනවා මේ පන්සල් වලින් තමයි අපි දේශපාලනය කරන්න ගිහලා නෑ. අපි හාමුදුරුවෝ අවවාද කරනවා. නායක හාමුදුරුව කෙනෙක් ලංකාවේ මොන විහාරස්ථානට ගිහිල්ලා පොඩි හාමුදුරුවක් මුණ ගැහුණාම උන්වහන්සේ මේ රටේ සමාජය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. ඉතින් අද වෙලා තියෙන්නේ සම්පූර්ණ සමස්ත සංඝ සභාවම නැත්නම් සමස්ත ශාසනයම අද දේශපාලනික වශයෙන් හෝ සමාජයේ වශයෙන් පිරියවන්න යම් කිසි පෙරසක් උත්සාහ කරනවා. ඉතින් ඒකට ලඝු කරන්න හදනවා දේශපාලඥයත් දැන් පන්සල් යා යුතුයි කියලා නෑ. එහෙම එකක් නෑ. ඉතින් අපි යන්නේ පොඩි කාලේ ඉඳන් හැදුණ විහාරස්ථාන. අපේ තාත්තාත් එහෙමයි. අපේ තාත්තා අධ්‍යාපනයේ හැදෑරුවේ විද්‍යා යන කාලයේ විහාරස්ථාන කේන්ද්‍ර කරගෙන තමයි පළවෙනි රැකියාව කෙරුවේ. ඒ අනුව අපිත් ඒ ගමන යනවා. ඉතින් අපේ ළමයිත් එහෙමයි.